මේ වන විට යලිත් ගාසා තීරය උණුසුම් වී තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල් හමුදාවන් විසින් ගාසා තීරය හඳුනාගත් ඉලක්කවලට ඊයේ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒට හේතුව බවට පත් වූයේ සෙනසුරාදා රාත්‍රියේදී ගාසා තීරය තුලින් ඊශ්‍රායල් භූමියට රොකට් ප්‍රහාරයක් එල්ලවීමයි. මෙම රොකට් ප්‍රහාර එල්ලවීම පිළිබඳ IDF එක එහෙමත් නැතිනම් ඊශ්‍රායල් ඩිෆෙන්ස් ෆෝස් එක නිල නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව ගාසා තීරයේ සිට මෙම ප්‍රහාරය ඊශ්‍රායල් භූමියට එල්ල වී ඇති අතර එය හඳුනා ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබී නැහැ. කෙසේ වෙතත් වාර්තා වන තොරතුරු වලට අනුකූලව මේ එල්ලමුණු රොකට් ප්‍රහාරයත් සමගම දකුණු ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතියේ එයා රේඩ් අලර්ට් සයිරන්ස් එහෙමත් නැතිනම් ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් නිකුත් වන දැනුවත් කිරීමේ ශබ්දයද නිකුත් වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම ඒත් සමගින්ම අදාළ ප්‍රදේශයේ ජනතාව රොකට් ප්‍රහාර එල්ල විය හැකි බවට දැනුවත් කිරීමත් සිදු කරනු ලැබුවා. ඒ අනුව තමයි ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් අඛණ්ඩ ප්‍රහාර ගාසා තීරයට ආරම්භ කරනු ලැබුවේ. ඒ අනුව ඔවුන් ගාසා තීරයේ ස්ථානගතව තිබුණු පලස්තීන රැඩිකල් හමා සංවිධානයේ ආයුධ ගබඩාවකට ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම තමයි දකුණු දිගට වන්නට තිබුණු උමංග පද්ධතියටත් ප්‍රහාර එල්ල කර ඇති බව ඊශ්‍රායල් හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව වන්නේ ඊශ්‍රායල් භූමියට ගාසා තීරය හරහා එල්ල වුණු රොකට් ප්‍රහාරය බවයි ඔවුන් නිල වශයෙන් නිවේදනය කර තිබෙන්නේ. ඒ වගේම ඔවුන් තහවුරු කර තිබෙනවා IDF එක විසින් මේ වන විට හමාස් ත්‍රස්තවාදීන් විසින් ඔවුන් හඳුන්වන්නේ හමාස් ත්‍රස්තවාදීන් විදියට හමාස් ටෙරරිස් ටනල් හමාස් ත්‍රස්තවාදී උමගකට මේ වන විටදී දකුණු දිග ගාසා තීරයට වන්නට ප්‍රහාර එල්ල කිරීම සිදු කළ ඇති බව මේ ජෙරුසලම් පෝස්ට් වලද වාර්තා කර තිබෙනවා. ඒ වගේම මේ එයා අලර්ට් එක එයා රෙඩ් අලර්ට් එක ක්‍රියාත්මක වුණු බවද ඔවුන් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මේක යම් ආකාරයක දීර්ඝ නිහඬියාවක තිබුණා යම් කාල සීමාවක් පුරා වූ මේ මාසය ඇතුළතදී මේ රොකට් ප්‍රහාරයක් එල්ල වුණු ඒ කියන්නේ කෙලින්ම ඊශ්‍රායල් භූමියටම පතිත වුණු ප්‍රථම අවස්ථාව බවට පත් වුණා. නොවැම්බර් 3 වෙනිදාත් මේ ආකාරයෙන්ම ඔවුන්ට යම් ආකාරයක රොකට් ප්‍රහාරයක් එල්ල වුවත් ඒ සම්බන්ධයෙන් ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබුණා. මේ එල්ල කරන ප්‍රහාර තුනම අසාර්ථක වුණා. ඒවා පලස්තීන සීමාව ආශ්‍රිතවම පතිත වී තිබුණු බව. නමුත් ඊශ්‍රායල් භූමියට පතිත වන්නේ මේ නොවැම්බර් 3 වෙනිදා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව එල්ල වුණු පළමු ප්‍රහාරයයි. ඒ නිසා ඒට ප්‍රතිචාර දැක්වීම මේ වන විට ඊශ්‍රායලයේ සිදු කරමින් පවතිනවා. ලෝක සාමය ස්ථාපනය විය යුතුයි. මේ දිගින් දිගට නැතිවන යුද තත්ත්වය අවසානයේදී පෙළන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයයි.